දේවදරු කම පිළිබඳව. තාත්තගේ ගතිගුණ දරුවන්ට අයිති වෙනවා. එතකොට දරුවෝ තාත්තා වගේ හැසිරෙන්න පටන් ගන්නවා. මේකත් එක්ක අපි හිතනවා අපිට දැන් ඔක්කොම මල් මාලා දායි කියලා. මොකද අපි කරන්නේ යහපත් දේ. අපි හොඳට හැසිරෙනවා දෙවියන් වහන්සේ වගේ. හැබැයි අවාසනාවකට මල් වරුසා නෙවෙයි එන්නේ ගල් වරුසා. අත්දැකීමක් තියෙනවද? අද අපි බලමු ඇයි අපිට මෙහෙම වෙන්නේ. මල් වරුසා ලැබිය යුතු වෙලාවේ ගල් වරුසා එන්නේ ඇයි? මොකද්ද වැරද්ද? මම කියන්නම් හේතුව. අපි ජීවත් වෙන්නේ පාපිෂ්ඨ ලෝකයක, අධර්මිෂ්ඨ ලෝකයක. මේ අධර්මිෂ්ඨ ලෝකේ ජීවත් වෙනකොට අපිත් මේ පාපිෂ්ඨ දේවල් වලට හවුල් වුණා මීට කලින්. ඒක ඇත්තයි. දැන් අපි යහපත දැනගත්තට පස්සේ, හරි දේ දැනගත්තට පස්සේ අපේ ජීවිතේ වෙනස් කරගත්තා. එතකොට මොනවද වෙන්නේ? අපිත් එක්ක හිටපු කලින් අය ඒගොල්ලෝ කැමති නෑ දැන් අපේ මේ වෙනසට. ඒගොල්ලන්ට ඒක බලපානවා. එනිසා ඒගොල්ලෝ මොනවද කරන්නේ? අපි නිකන් අර අමුතු අය විදියට, අමුතු ජාතියක් වගේ පෙනෙන්න ගන්නවනේ ඒගොල්ලන්ට. ඒ නිසා දැන් එයාලා අපෙන් අයින් වෙනවා. හැබැයි අපෙන් අයින් වෙනවා වෙනුවට ඒගොල්ලෝ මොනවද කරන්නේ? තවදුරටත් අපිව පොළඹවනවා ඒ කලින් කරපු දේවල් වලට හවුල් වෙන්න, කලින් ගියපු තැන් වලට යන්න, කලින් කතා කරපු වචන ආයි කතා කරන්නට. මේ විදිහට ඒ පෙළඹවීම බාහිර පරිසරයේ තියෙනවා. අපි ජීවත් වෙන ලෝකයේ ඕන තරම් මේක තියෙනවා. දැන් අපි ආයිමත් ඒකෙන් බැහැර වෙලා උඩුගම් බලා පීනන්ට යන වෙලාවේදී ඒගොල්ලෝ මොනවද කරන්නේ? අපිට තවත් දේවල් හොයනවා, අපේ වැරදි හොයනවා. හැබැයි වැරදි හම්බ වෙන්නේ නැහැ දැන් එයාලට. වැරදි හම්බ වෙන්නේ නැති වෙනකොට මොනවද කරන්නේ? එයාලට තවත් තරහ එනවා. දැන් ඒගොල්ලෝ අපිව රිද්දන්න බලනවා. ඊට පස්සේ කතා කරනවා. අපි මේ වෙලාවේදී කියනවා, නෑ මම ආයේ දේවල් කරන්නේ නැහැ, මං ආයේ තැනට යන්නේ නැහැ. මොකද දන්නවද, මගේ ජීවිතේ වෙනස් වුණා. මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුව දැන් ගමන් කරන කෙනෙක්. මම උන්වහන්සේගේ අනුගාමිකෙක්. චුද්ද බයිබලේ කියවනවා, බයිබලේ මේ වගේ දේවල් කියලා තියෙනවා. ඒක නිසා මම මගේ ජීවිතේ වෙනස් කරගත්තා කියලා කියනවා. අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙනවා වාව් කියලා ඒගොල්ලොත් අපිත් එක්ක ඒවි කියලා. එහෙම නැයි ඉන්නවා. හැබැයි සමහරක් වෙලාවට සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ තවත් තරහ ගන්නවා. තවත් තරහ අරගෙන නැති වැරදි බොරුවට හදලා බොරු කියලා අපව සමාජයේ ඉස්සරහා ලැජ්ජාවට පත් කරනවා. අපේ ප්‍රතිරූපය මේගොල්ලෝ විනාශ කරනවා. එතකොට අපිට ගොඩාක් රිදෙනවා. මේක ඇත්තයි. මේ දේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කලින් දැනගෙන හිටියා. වෙන්න කලින් දැනගෙන උන්වහන්සේ අපිට මේ ගැන අවවාද කරනවා. අපි බලමු සුද්ධ ලියවිල්ලේ මොනවද උන්වහන්සේ කියන්නේ කියලා. මතෙව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. මනුෂ්‍යයන් මා නිසා නුබලාට නින්දා පීඩා කොට නුබලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුබලා ආශිර්වාද ලද්දෝය. උන්වහන්සේ දැනගෙන හිටියා සියලු ආකාර අගුණ කියන්නේ බොරුවෙන්. ඒ හින්දා කලබල වෙන්න එපා. මක් නිසාද? නුඹලා ආශිර්වාද ලද්දෝය. ඉතින් අපි කලිනුත් කතා කරා, අපි මෙතෙන්දි එකට එක කරන්ට යන්නේ නැහැ. ගල් ගහනකොට අපි ගල් අතට ගන්නෙ නැහැ. වාද කරන්න යන්නේ නැහැ. තර්ක කරලා දිනන්න යන්නේ නැහැ. අපි මේ වෙලාවේදී මොනවද කරන්නේ? අපි හොඳටම දන්නවා අපි ආශිර්වාද ලද්දෝය. ඒක නිසා පීඩාව දරාගමු. හොඳට තේරුම් ගත යුතු දෙයක් තමයි පීඩාව දරා ගැනීමටයි ශක්තිය අවශ්‍ය වෙන්නේ. පීඩාවට පීඩා කරන්න එච්චර ශක්තියක් ඕන වෙන්නේ නැහැ. හැබැයි පීඩාව දරා ගන්න පුළුවන් නම්, පීඩාව දරාගෙන ධර්මිෂ්ඨ මාවතේ තවදුරටත් යන්න පුළුවන් නම්, ඒක තමයි ශක්තිය. ඒ ශක්තියත් ඒ ධෛර්යයත් අපිට ස්වාමින් වහන්සේගෙන්ම ලැබෙනවා. මොකද අපි මේ දේවල් කරන්නේ උන්වහන්සේගේ වචනය අනුව. ඒ නිසා අපට අවශ්‍ය කරන ධෛර්ය ශක්තිය ලැබෙනවා. වගේම අපේ ආරක්ෂාව, අපව රැක බලා ගන්නවා මේ වෙලාවේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උන්වහන්සේ වචනෙන් කටින් කිව්වා. ඒ වගේම මේක වචනේ ලියලා තියෙනවා. ඒක නිසා තවදුරටත් අපි මම ඔබ උනන්දු කරනවා, අපි හැම කෙනෙක්ම මේ වෙලාවේදී පීඩාවට පීඩා නොකර පීඩා දරාගෙන ධර්මිෂ්ඨ මාර්ගයේ ඉදිරියට යමු. උන්වහන්සේ කියන ඔවුන් ආශිර්වාද ලද්දෝය. එට හම්බ වෙමු. එතෙක් ඔබට සියලු පීඩාවන් දරා ගන්නට ධෛර්ය ශක්තිය ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබව ආරක්ෂා කරන සේක්වා. මා සමගත් ඔබ සමගත් සිටින සේක්වා කියලා මම ආඥා කරනවා.